අපේ ඔයාලෝ සියලු දෙනාටම තියෝකොල්ලො හැම දෙනාම CJ YouTube channel එකට ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. හරි ඉතින් යාළුවනේ අද දවසෙත් ඔන්න ඔයගොල්ලන්ට පොඩි support එකක් දෙන්න හිතුවා. ඒ තමයි live වෙන්න බැරි වුණත් අද දවසේ රෑ වෙලා ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්න ටයිම් තියෙනවා නම් මාකට් එකේ කොයි වගේ මූවමන්ට් එකක්ද තියෙන්නේ කොයි විදිහටද එන්ට්‍රි එකක් ගන්න ඕනේ සාමාන්‍යයෙන් ඩියුරේෂන් ටයිම් එක කීය වගේ ප්ලේස් කරන එකද හොඳ කියන එක සරල මගේ විදිහට ඇනලයිස් එකක් කරලා දෙන්න හිතුවා. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දැනුමත් එකතු කරලා ලොස් වෙන්නේ නැතුව සාර්ථක විදිහට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා මුලින්ම කතා කරොත් volatility 10 index එක අද දවසේ ඒ තරම් සුබදායක තත්වයක් නැහැ. හවස් වෙනකොට අපිට entry එකක් ගන්න. එහෙම කියන්න හේතුව බලන්න මෙතන එක දෙයක් sideway movement එකක්. අනිත් එක හැදෙන candle වල බලන්න real body එකට වඩා weak එක වැඩි. ඊයේ දවසේ හැදිලා තියෙන candle එක ගත්තොත් ඔයාලට පේනවා doji එකක් විදිහට හැදිලා තියෙනවා. ඒක long leg doji එකක් කියලා කියන්න පුළුවන්. මොකද real body එක වගේ 4 ගුණයකටත් වඩා වැඩි shadow එක. හරි එතකොට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේ වෙලේ මාකට් එක ඩවුන් එකකට යන්න. මං එහෙම කියන්න හේතුව ඔයාලා මෙන්න මෙහෙම ගත්තොත් බලන්න 24 hours වල මාකට් එක ඕවරෝල් ඩවුන් මාකට් එකක් තියෙනවා මේ. මොකද මෙයා මේ සපෝට් ලෙවල් එකක් ඇන්දොත් මෙයා මේ ලෙවල් එකට වඩා මෙතන පල්ලෙහින් තියෙනවා. එතකොට මෙයා 24 hours වල මේ විදිහට channel ඩවුන් මාකට් එකේ යන්නේ. මේ බලන්නකො. එතකොට මෙයා අනිවාර්යෙන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකට ඇවිල්ලා තියෙන නිසා 90% විතර ෂුවර් එකක් තියෙනවා 24 hours වල volatility 10 index එකේ අද හැදෙන කැන්ඩල් එක bearish එකක් විදිහට පල්ලෙහාට එන්න. හරි එතකොට අපිට ට්‍රේඩ් කරනවා නම් හොඳම අවස්ථාව ප්‍රොෆිට් එකක් ගන්න ලේසිම ක්‍රමය තමයි අප් එකේදී ඩවුන් එකට එන්ට්‍රි ගන්න එක. පොඩි අප් එකේදී ඩවුන් එකට. හරි ඒ කියන්නේ මාකට් එක ඩවුන් වෙනකොට මෙහෙම නෙන්නේ සාමාන්‍යයෙන් සරල රේඛාවක් විදිහට ඩවුන් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තැන්වලදී අපට එන්ට්‍රිය ගත්තොත් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් මේ තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි මතක තියාගන්න 24 hour එකේ කැන්ඩල් එක පටන් ගත්ත වෙලේ ඉඳන්ම උඩට ගිහිල්ලා තියෙන්නේ. මේ ලෙවල් එකටම ඇවිල්ලා දැන් පොඩි ඩවුන් එකකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට අනිත් මාකට් වලට ඒ කියන්නේ ටයිම් ෆ්‍රේම් එක 5 මිනිත් වලට වගේ ගියාම අපිට බලා ගන්න පුළුවන් වෙයි මෙහෙම ලොකු අප් එකකට ගිහිල්ලා ඩවුන් එකට ආව මාකට් එක. හරි ඒකත් මතක තියාගෙන අපි යමු ඉතුරු ටයිම් ෆ්‍රේම් වලට. හරි මුලින්ම ගියොත් 1 hour එක ඕගොල්ලන්ට පේනවා 1 hour එකේ normally අර මං කියපු අප් ට්‍රෙන්ඩ් එක මෙන්න තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා මේ පොඩි සයිඩ්වේ මූවමන්ට් එකක් ගිහිල්ලා දැන් මෙයා ඩවුන් ට්‍රෙන්ඩ් එක හැදිලා ඩවුන් එකකට එන්න පටන් අරන් තියෙනවා. ඔයාලට පේනවා මෙතන උඩ ස්ට්‍රෝංලි විදිහට මෙයා මෙන්න මේ ලෙවල් එක ගත්තොත් රෙසිස්ටන් එක. හරි. එතකොට ඒ රෙසිස්ටන් එකට ඇවිල්ලා මෙයා ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා තියෙනවා. හැබැයි ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා තියෙන්නේත් නිකම්ම නෙමෙයි. බලන්න මෙතන bearish ඉන්වර්ටඩ් හැම එකක් හැදිලා තියෙනවා. ඉන්වර්ටඩ් හැම එකක් IS කියලා දාලා තිබ්බේ මම ඉන්වර්ටඩ් හැම එකක්. හරිද? එතකොට ඒකෙන් කියන්නේ මෙයා යට තියෙන සපෝට් ලෙවල් එකට උඩ තියෙන රෙසිස්ටන් එක ස්ට්‍රොง රෙසිස්ටන් එකක් වෙලා තියෙනවා. මෙතන ඉන්වර්ටඩ් හැම එකක් හැදිලා තියෙනවා. මෙයාගේ ප්‍රෙඩික්ෂන් එක 90% විතර ෂුව මෙන්න මේ ලයින් එකට එනවා. හරි ඒක බ්‍රේක් කරන් මේ යට තියෙන සපෝට් ලෙවල් එකට මෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ වෙතත් මෙයා මෙතෙන්ට ඇවිල්ලා ආය උඩට ගියොත් ඇරෙන්න කොහොමද ඩවුන් එකට එනවා. මොකද මෙයා මේ ලෙවල් එකෙන් ආය අප් එකකට යන්න හේතුවත් normally අප් මාකට් එකකුත් තියෙනවා. අමතක කරන්න එපා ඒක. මොකද පටන් ගත්ත වෙලේ ඉඳන් කැන්ඩල් එක බූලිෂ් එකක් විදිහට උඩට ගිහිල්ලා තියෙනවා. හරි එතකොට අපි 30 මිනිත් වලට ආවොත් හරි මේ තියෙන්නේ 30 මිනිත් කැන්ඩල් එක. 30 මිනිත් එකේ ඔයගොල්ලන්ට පේනවා අර විදිහටම ස්ට්‍රෝง අප් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඇවිල්ලා උඩ තියෙන මේ රෙසිස්ටන් එකේ බ්‍රේක් වෙලා ටච් වෙලා ඩවුන් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට
30 මිනිත් එකෙත් මෙන්න මේ ලෙවල් එකට හරි මෙන්න මේ ලෙවල් එකට හරි අනිවාර්යයෙන් මාකට් එක ඩවුන් වෙනවා. හරි, එතකොට අපිට ට්‍රේඩ් කරනවා නම් 10 එකේ තාමත් බෙයා මාකට් එකේ. එහෙම නැතිනම් සෙල් ලෝඩ් එකක් විදිහට තමයි ට්‍රේඩ් කරලා හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. හරි, මෙහෙමම මම යනවා 5 මිනිත් එකට. මොකද මම ඇතුළු වැඩි දෙනෙක් ට්‍රේඩ් කරන්නේ මේ 5 මිනිත් කැනල් ස්ටික් පැටර්න් ටයිම් ෆ්‍රේම් එක බලාගෙන. හරි, ඔන්න ඔයාලට 5 මිනිත් එකේ බලන්න මම අර කියපු මේ normally uptrend market එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් break කරලා down එකට ඇවිල්ලා තියෙනවා. හරි, ඔයාලට 5 මිනිත් එකේ 10 එකද ට්‍රේඩ් කරනවා නම් හොඳම දේ තමයි මාකට් එකට ඕගොල්ලෝ මෙන්න මේ විදිහට normally trend line එක place කරගන්න. මෙන්න මේ විදිහට මෙයා මේ down එකට ඇවිල්ලා මේ පොඩි up එකට ගිහිල්ලා මේ level එකේදී අනිවාර්යයෙන් මෙයා trend reversal වෙලා down එකට එන්න ඕනේ. හරි, එතකොට ඔයා මේ up එකේදී down එකට reversal වෙන තැන් බලලා down එකට trade place කරන්න. හරි, බලන්න එක දිගට down එකට bearish candle ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. ට්‍රයි කරන්න 5 මිනිත් එකේ 20 මිනිත් 25 මිනිත් 30 මිනිත් වගේ ට්‍රේඩ් වලට යන්න. එතකොට බැරි වෙලා හරි ෆේක් අවුට් එකක් රීටෙස්ට් වීමක් අහුනොත් ඔයාලට ඒකත් මගහැරවගෙන ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි අනිත් දේ ලොකු ටයිම් ෆ්‍රේම් එකකට යනකොට අපි කොච්චර ෂුවර් කරලා ගත්තත් සමහර එන්ට්‍රි තියෙනවා අපි දාපුවේ ඉඳන් ලොස් වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට ස්ටේක් එකම ලොස් වෙන්නේ නැතුව අඩු ප්‍රමාණයක් ක්ලෝස් කරගෙන ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න අවස්ථාවක් තියෙනවා සෙල් ඇට් මාකට් දාලා. හරි, ඉතින් පුළුවන් තරම් ට්‍රයි කරන්න මේ වගේ ලෙවල් එකකට. මම මේ කියපු එන්ට්‍රි ලෙවල් එකට වගේ එනකන් ඉඳලා ට්‍රේඩ් එක ප්ලේස් කරන්න. එතකොට ඔයාලට විශ්වාසයක් එනවා මම මෙතෙන්ට චාට් එක එනකන් බලන් ඉඳලා තමයි එන්ට්‍රිය ගත්තේ, මම මේක සෙල් ඇට් මාකට් නොදී බලන් ඉන්නවයි කියලා. හරි, ඒ වගේ තමන්ට ෂුවර් වෙනකන් එන්ට්‍රිය ගන්න එපා. තමන්ට ෂුවර් වුණු ගමන් බය නැතුව එන්ට්‍රිය ගන්න. හරි, ටයිම් ෆ්‍රේම් එක දාගෙන. හරි, එතකොට වොලටිලිටි 10 ඉන්ඩෙක්ස් එකේ ඔන්න ඔයාලට තියෙන අද දවසේ පොඩි රිස්ක් එකක් නෙමෙයි, තියා ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒක මොකද මේන්ලි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නෑ. හැබැයි බලන්න දැනුත් බෙයාරිෂ් එකක් හැදෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලට මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකේ මේ පොඩි අප් එකකදී පල්ලෙහාට එන්ට්‍රිය ගන්න. හරි, මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි යමු 25 මාකට් එකට. හරි, 25 මාකට් එකෙත් අපි මුලින්ම යමු 24 අවර්ස් වලට. මොකද මුලින්දම ඇනලයිස් කරන් එන එක ලේසි අපට. හරි, එන්ට්‍රිය ගන්න ඔයාලට පේනවා 24 එකට ගියොත් 25 මාකට් එකේ මෙතන බලන්න දැන් මෙයත් අර විදිහමයි. හරි, උඩ එන්න මේ ලෙවල් එකෙන් ගත්තොත් රෙසිස්ටන් එකක් ළඟට ඇවිල්ලා තියෙනවා. යට සපෝට් එකක් තියෙනවා. ස්ට්‍රෝන්ග්ලි අප් මාකට් එක. හරි, එතකොට මෙයාටත් ටයිම් එක හරි දැන් ට්‍රෙන්ඩ් රිවර්සල් වෙන. හැබැයි මෙයාගේ මූවමන්ට් එක මෙන්න මේ ලෙවල් එකට යන්න ලොකු ඉඩක් තියෙනවා. එතකොට තව මේ කැන්ඩල් එක අප් එකට ගිහිල්ලා ඩවුන් එකට ට්‍රෙන්ඩ් රිවර්සල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි 25 එකේ අද හිතමු. දැන් ඔයාලා වෙලාව 6යිනේ. සාමාන්‍යයෙන් 10 විතර වෙනකම් වගේ මේ කැන්ඩල් එක අප් එකකට යන්න ඉඩ තියෙනවා. එතකොට ඕගොල්ලන්ට අප් එකක් යනවයි කියලා හිතලා අප් එකේ දින පොඩි ඩවුන් වලදී අප් එකට එන්ට්‍රි ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වලදී. හරි, අපි බලමු 1 hour එක. හරි, මේ තියෙන්නේ 1 hour chart එක. බලන්න මං කිව්ව strongly අප් එක තියෙනවා. කැන්ඩල් එක ටිකක් රීඩ් කරගන්න පුළුවන් විදිහට මෙහෙම ගන්න. බලන්න මේ හොඳ පවර්ෆුල් එන්ට්‍රි තුනක් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මෙතන එකක්, මෙතන එකක්, මෙතන එකක්. හරි, එතකොට අප් එකට දැම්මනම් 100%ම ප්‍රොෆිට් ගන්න පුළුවන් එන්ට්‍රි තුනක්. අපි ඉන්නේ 1 hour එකේ. එතකොට 1 hour එකේ මේ විදිහට කැන්ඩල් තියෙනවා කියන්නේ 30 මිනිත් එකට ගියොත් මීට වැඩි හොඳ එන්ට්‍රි ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, බලන්න මෙතන 30 මිනිත් එකේ අප් මාකට් එකක් කවදාවත් මෙහෙම සරල රේඛාවක් විදිහට උඩට යන්නේ නැහැ. හරි, එතකොට එයා යන්නේ මේ රිද්දම් එකට. ඔයාලට කාලයක් මාකට් එකේ ඉන්නකොට ඒක තේරෙයි. අප් ඇන්ඩ් ඩවුන් එක තමයි යන්නේ. හරි, එතකොට මෙන්න මේ එන්ට්‍රි වලදී එන්ට්‍රි ගන්නවයි කියන්නේ
හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් බය නැතු. හරි දැන් බලන්න ඒ තියරියම මෙතෙන්ට දැම්මොත් ඔයාලට එන්ට්‍රි ටික 1 2 3 4 5 6 7 8යි. දැනුත් ඔන්න එන්ට්‍රියක් තියෙනවා 9යි. ඔයාලා අද 25 එකේ ට්‍රේඩ් කරනවා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා කෙලින්ම යන්න 5 මිනිත් එකට හරි 5 මිනිත් එකට ගිහිල්ලා ඕගොල්ලෝ මේ විදිහට මාකට් එක zoom out කරලා ඔයාලා මේකේ මේ තියෙන තැන් වලට ට්‍රෙන්ඩ් ලයින් එක place කරගන්න. හරි මෙන්න මේ විදිහට strong ට්‍රෙන්ඩ් ලයින් එක place කරගන්න. මෙයා යන්නේ මේකේ movement එකේ මේ විදිහට. ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් ලයින් දෙක විතර place කරලා බලන් ඉන්න මාකට් එක පොඩි up එකකට ගිහිල්ලා down එකට ඇවිල්ලා ආය up එකට reversal වෙන තැන්. උදාහරණ මෙතන ඉන්න මං zoom කරලම් පෙන්වන්න ඕනලු. මෙතන ඊට පස්සේ මෙතන මේ තැන හරි ඊට පස්සේ මේ තැන් මේ තැන් මේ තැන් ඔන්න ඔය වගේ හොඳ entry ටිකක් තියෙනවා. හැබැයි මේකේ බලන්න මෙන්න මේ level එකේදී entry එකක් ගත්තොත් මෙතන පොඩි sideway movement එකක් ගිහිල්ලා තියෙනවා. හරි එතකොට මෙතනින් entry ගත්තා නම් ඔයාලා profit. හැබැයි මේ level එකෙන් ගත්තා නම් පොඩි risk එකක් තියෙනවා. ඒත් profit බැරියර් එක ළඟට ඇවිල්ලා ආපහු අප් එකකට යනවා හින්දා. ඔයාලා කොහොම වෙතත් 25 එකේ ට්‍රේඩ් කරන කට්ටිය අද ටිකක් ටයිම් ෆ්‍රේම් එක 15 මිනිත් 20 මිනිත් අතර වගේ රැඳෙන්න එතනින් එහාට යන්න එපා. ලොง ටර්ම් යනවා නම් හොඳයි, ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෂෝට් කරන්න එපා මෙතනින් එහාට. ඒ කියන්නේ 10 මිනිත් වලට 5 මිනිත් වලට එන්න එපා. එහෙම වුණොත් රිස්ක් එකක් තියෙනවා. මොකද මාකට් එක තියෙන්නේ රෙසිස්ටන්ස් එකක් ළඟ. එතකොට මෙහා මේක බ්‍රේක් කරන් උඩට යන්නත් ඉඩ තියෙනවා. එහෙම නැතුව ඩවුන් එකකට එන්නත් ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ඔයාලට බය නැතුව එන්ට්‍රිය ගන්න පුළුවන් මාකට් එක අප් එකකට යනවායි කියලා. හරි 25 එකක් ඉවරයි. 50 එකට යමු. හරි වොලටිලිටි 50 මාකට් එකේත් අපි මුලින්ම යමු 24 hours වලට. හරි volatility 25 sorry 50 එකේ 24 hours වලට ගියාම ඕගොල්ලන්ට පේනවා මෙතනත් මාකට් එක ඩවුන් එකට ඇවිල්ලා මෙතන engulfing pattern එක වගේ හැදිලා පටන් ගත්තට ඉඳන් ඩවුන් එකට ආවට මේ අනිවාර්යෙන් අප් එකකට යන්න ඕනේ. එතකොට අද දවසේ 50 එකෙත් අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් කියලා හිතලා එන්ට්‍රිය ගන්න පුළුවන්. ඉතින් අපි බලමු 1 hour එකට ගිහිල්ලා. හරි 1 hour එකේ ඕගොල්ලන්ට පේනවා strong up market එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් පුරුදු වෙන්නත් එක්ක 1 hour එක බලන් ඉඳලා ඔයාලා 2 hour 3 hour එහෙම නැතිනම් 4 hour වගේ ට්‍රේඩ් උත් දාලා බලන්න. මොකද මේ වගේ අර පොඩි ටයිම් ෆ්‍රේම් වල 1 මිනිත් 2 මිනිත් 5 මිනිත් වලට වඩා හොඳ කැනල් ස්ටික් පැටර්න් හැදෙනවා. ඒ කැනල් ස්ටික් පැටර්න් වලට මාකට් එක මූව් වෙන එකත් අනිවාර්යෙන් වෙනවා. අර ලෝ ටයිම් ෆ්‍රේම් වල හැදෙන පැටර්න් එච්චර ස්ට්‍රෝง නැහැ. ඒ කියන්නේ 1 මිනිත් එකේ වගේ engulfing pattern එකක් හැම එකක් doji එකක් dark cloud cover එකක් හැදුනට එයා එච්චර powerful නැහැ. ඊළඟ විනාඩි දෙකේ තුනේදී එයා අපව reversal වෙනවා. හැබැයි මේ 5 මිනිත් 10 මිනිත් 1 hour 30 මිනිත් වගේ හැදෙන ඒ වගේ pattern එක ගොඩක් strong විදිහට අපිට බලා ගන්න පුළුවන් market එකේ trend එක යනවා. එතකොට ඔයාලට හිතෙනවා නම් මේ market එකේ entry එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. try කරලා බලන්න demo එකේ. හරි කරන්න තියෙන්නේ uptrend market එක මෙන්න මේ වගේ down line වලදී entry ගන්න up එකට. හරි එතකොට අපි 30 minute එකටත් ගිහිල්ලා බලමු. එකෙත් ඔයාලට පේනවා මේ strong entry point. හරි මේ trend line එක trend එකට base කරලා යනවා. මෙතන මෙන්න sideway movement එකක් ගිහිල්ලා තියෙනවා. මේ වගේ අවස්ථාවලදී එන්ට්‍රි ගන්න එපා. හැබැයි සයිඩ්වේ මූවමන්ට් එකක් උනත් බලන්න. එතන ඔයාලා මෙන්න මේ ලෙවල් වලදී එන්ට්‍රිය ගත්තොත් ඒත් ලොස් වෙන්නේ නැහැ. හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මාකට් එකේ වෙන්න ඕනේ මේ වගේ ලොකු ටයිම් එකේ ඉඳන් පොඩි එකට ඇනලයිස් කරගෙන ඇනලයිස් කරගෙන ඉන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මාකට් එක කොහොමද මූව් වෙන්නේ කියලා. ඒ කියන්නේ මාකට් එකක් හැම වෙලෙම ඉහළ පහළ යන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එකේ ඉඳන් පොඩි ටයිම් ෆ්‍රේම් එකට එනකොට සේම්.
ඔයාල එතකොට 24 අව එකේ දකින්නේ බූලිෂ් එකක් නම් ඔයාලා මේකේ බෙයාරිෂ් එකකට එන්ට්‍රි ගන්න එක මොඩ වැඩක්. එතකොට ඔයාලා එකේ දකින්නේ බෙයාරිෂ් එකක් නම් ඔයාලා මේකෙත් 5 මිනිට් එකට ඇවිල්ලත් බෙයාරිෂ් එකක් හොයලා එන්ට්‍රි ගන්න පට්ට ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති ලයිව් ට්‍රේඩින් කරද්දි එදා 18 වෙනිදා අපි ලයිව් දාපු ට්‍රේඩ් තුනම ප්‍රොෆිට්. හරි? හරියට ඇනලයිස් කරොත් හරියට ඉගෙන ගත්තොත් එන්ට්‍රි එනකන් ඉඳලා ඔයාලා ට්‍රේඩ් එක දැම්මොත් හදිස්සි වෙන්නේ නැතුව අනිවාර්යෙන් ප්‍රොෆිට් කරගන්න පුළුවන්. හරි, එතකොට 5 මිනිට් එකටත් යමු. 5 මිනිට් එකෙත් බලන්න ස්ට්‍රෝං අප් එක තියෙනවා මෙතන. මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරගන්න බය නැතුව මේ වගේ ඩවුන් එකෙන් අප් එකට යන තැන්වලදී එන්ට්‍රි ගන්න. ඔයාලට දැන් මෙතන ගත්තොත් පේනවා මෙයා දැන් ඩවුන් එකකට එනවා. මෙයා බෙයාරිෂ් එක විදිහට මේ ලෙවල් එකටවත් එනවා. ඇවිල්ලා මෙතනින් ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙලා අප් එකට යනකොට එන්ට්‍රි ගන්න. ඔයාලා 5 මිනිට් ඉන්න නිසා 15 20 25 වගේ එන්ට්‍රි ගන්න බය නැතුව 100% ප්‍රොෆිට් ගන්නත් පුළුවන් මේ මාකට් එකේ. හරි, අද මාකට් එක ඕවරෝල් ගත්තොත් ගොඩක් දුරට අනිත් දවස් වලට වැඩිය මාකට් එක හොඳයි. ඉතින් කල්පනාවෙන් ට්‍රේඩ් කරොත් ඕගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් වීකෙන්ඩ් එකේ කියලා නෑ අද දවසේ අරගන්න පුළුවන්. හරි, අපි 75 එකෙත් 24 අවර්ස් වල ඉඳන් එමු ඇනලයිස් කරන්. හරි, ඔන්න 24 අවර්ස් වල හොඳ එන්ට්‍රියක් තියෙනවා ඔයාලට. මේක නම් චාන්ස් එක මිස් කරගන්න එපා. ඉතින් අද දවසේ මම දැක්ක හොඳම මාකට් මූවමන්ට් එක ස්ට්‍රෝං, එන්න මේ ලෙවල් එක බලන්න, ස්ට්‍රෝං රෙසිස්ටන් ඒරියා එකක්. මෙතනදී මේ වගේම ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න යන්නේ, මාකට් එක ඩවුන්. ආයෙ කතා කරන්න දෙයක් නැහැ, මෙයා මේ ලෙවල් එකට එනවා. හරි, බය නැතුව එන්ට්‍රිය ගන්න පුළුවන් ඔයාට ස්ට්‍රෝංලි. බලන්න මෙතන ගත්තොත් මේ විදිහට ගත්තත් හොඳ පැටර්න් හැදිලා තියෙනවා. මේවා මොනවද කියලා මම කියන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා CJ channel එකත් එක්ක හිටියනම් මොනවද මේ ස්ටොක් chart pattern කියන්නේ කියලා. 24 hours එක 1 hour එක පාවිච්චි කරන්න ස්ටොක් chart pattern වලට. හරි, ටික ටික ඕගොල්ලන්ට කියලා දෙන්නම් වැඩේ. එකපාර කියලා දුන්නොත් ඕගොල්ලන්ට වැඩේ තේරෙන්නේ නැති නිසා chart pattern හොයන්න. මේකේ chart එක පුළුවන් තරම් මේ විදිහට zoom කරලා ඒකට අනුව ඊළඟ candle 2 3 කොයි විදිහට වේද කියලා ඔයාලා guess කරන්න. ගෙස් කරලා ලොස් වුණාට කමක් නැහැ, එන්ට්‍රිය ගන්න. ඩිමෝ එකේ හරි කමක් නැහැ, එන්ට්‍රිය ගන්න. එතකොට තමයි ඔයාලට අර එක්ස්පීරියන්ස් කියන එක එන්නේ. එතකොට මට වගේම ඕගොල්ලන්ට රියල් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි, ඉතින් වැඩි විස්තර කතා නොකර යමු 1 hour වලට. 1 hour chart එක ඔන්න අප් එකට ගියේ. එක දැන් ඩවුන් එකට එන්න හදන්නේ. මේ මෙතනදී ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා ඩවුන් එකට එනවා. ඉතින් ලොකු කතා මුකුත් ඕනේ නැහැ. මෙයා මේ ලෙවල් එකට ඩවුන් ඇවිල්ලා ආය අප් එකට ට්‍රෙන්ඩ් රිවර්සල් වෙනවා. හැබැයි කෙසේ වෙතත් ඔයාට අද දවසම 75 එකේ ට්‍රේඩ් කරනවා නම් හොඳ අවස්ථාවක් තියෙනවා සෙල් ඕඩර්ස් ටිකක් ප්ලේස් කරගන්න. මම අද දැක්ක හොඳ මාකට් එකක් තමයි 75 එකේ තියෙන්නේ. 30 මිනිත් වලටත් යමු. හරි, 30 මිනිත් එකෙත් බලන්න ස්ට්‍රෝං එන්ට්‍රි ගන්නවා නම් සුපිරිම මාකට් එකක්. ආ, ඉතින් බලන්න මං කියලා තියෙන ඩවුන් මාකට් එකක් මෙහෙම යන්නේ නැහැ. එයා යන්නේ මේ විදිහට. එතකොට මෙහෙම යන ඩවුන් මාකට් එකේ මෙන්න මේ ලෙවල් වලදී තමයි එන්ට්‍රි ගන්න කියන්නේ. එතකොට ඩවුන් එකේ තියෙන පොඩි පොඩි බූලිෂ් කැන්ඩල් වල 1 2 3 4 5 6 7 8 9 ස්ට්‍රෝං එන්ට්‍රි 9ක් බලන්න. ෆුලි ඩවුන් මාකට් එකක්. ඔන්න එන්ට්‍රි ගන්නවා. මේවා තමයි ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. මේවා කෝස් වල කියලා දෙන්නේ නැහැ. මොකද කෝස් වල කට්ටිය මේවා ගොඩක් දන්නේ නැහැ. එයාලා කරන්නේ ඕගොල්ලෝ රවට්ටලා සල්ලි හොයනගනේ. ඒ නිසා හරි දෙයක් දෙන්නම් අපිත් එක්ක ඉන්න. නොමිලෙම දෙනවා 100%ක් ලයිව් ට්‍රේඩින්. අනිවාර්යෙන් සතියේ දවස් 5 10 ඉඳන් තියෙනවා. අපි හෙට දවසේ 10ට එකතු වෙමු. එකතු වෙලා ලයිව් ට්‍රේඩ් දාමු. ඔයාලට කැමති නම් අපිට අපි කරන සේවාව CJ channel එකෙන් ඕගොල්ලන්ට ලැබෙන සේවාව අගය කරන්න ඕනේ කියලා හිතෙනවා නම් විතරක් පොඩි ඩොනේෂන් එකක් දාන්න මම ෂෙයා කරා. ඒක දැම්මේ නැහැයි කියලා සත පහක ඕගොල්ලන්ට අසාධාරණයක් කරන්නේ. සියලු දෙනාටම ඩොනේට් එක දෙන නොදෙන සියලු දෙනාටම 100%ක් එක විදිහටම නොමිල මේක දෙනවා. ඔයාලට කෝස් කරන සර් කෙනෙක්ට, එහෙම නැතිනම් කෝස් කරන සර්ගෙන් ඉගෙනගත්ත කට්ටිය, ලොස් වෙච්ච අය සියලු දෙනාටම එකම විදිහට සිග්නල් සර්විස් එක හම්බෙනවා. හැමෝටම එකතු වෙලා එන්ට්‍රි ගන්න පුළුවන් බය නැතුව. හරි, ඉතින් මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එක බය නැතුව එන්ට්‍රි ගන්න කියලා තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ.
හරි එතකොට ඔන්න එන්ට්‍රි ගොඩක් තියෙනවා 5 මිනිට් එකටත් යන් හරි 5 මිනිට් එකේ ඔන්න අර වැඩේ ලස්සනටම පෙන්වන්නම් ඕගොල්ලන්ට මම මේව තමයි මාකට් එකේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ විදියට ගත්තාම බලන්න මම එන්ට්‍රි ටික විතරක් පෙන්වන්නම් ආය වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරගන්න උඩිනුයි යටිනුයි මේ විදියට අප් එකේ සෝරි ඩවුන් මාකට් එකේ පොඩි පොඩි අප් වලදී එන්ට්‍රි ගන්න කියලා කියන්නේ ඔන්න 1යි 2යි 3යි 4යි දැන් ඔන්න හොඳ එන්ට්‍රියක් එනවා 5යි මේ ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරාම මෙතනදී ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන තැනදී එන්ට්‍රිය ගන්න බය නැතුව ඕගොල්ලෝ ඩවුන් එකට 5 මිනිට් ඉන්න කට්ටිය 15 මිනිට් 20 මිනිට් අනිවාර්යෙන් ප්‍රොෆිට් කරගන්න පුළුවන් හරි ඉතින් ඒ වගේම ආයේ මාකට් එක ඩවුන් එකට ගිහිල්ලා ආයේ අප් එකට අවිල්ලා ආයේ ට්‍රෙන්ඩ් රිවර්සල් වෙනකොට ආයේ එන්ට්‍රිය ගන්න මෙයා අනිවාර්යෙන් අද දවසේම ලොකු ඩවුන් එකකට ගිහිල්ලා තමයි එන්නේ බලන්න මේ ස්ට්‍රෝง එන්ට්‍රි ඔයා මෙතනින් එන්ට්‍රිය ගත්තනම් 100% ප්‍රොෆිට් මෙතනින් ගත්තනම් මෙතනින් ගත්තනම් මෙතනින් ගත්තනම් මෙතනින් ගත්තනම් මෙතනින් ගත්තනම් ඔය ස්ට්‍රෝง එන්ට්‍රි මාකට් එක යන පැටර්න් එක අඳුරගන්න මේ ට්‍රෙන්ඩ් එක අඳුරගන්න ඊට පස්සේ ට්‍රේඩින් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි හරි එතකොට ඔන්න 75 එකක් ඉවරයි අද දවසේ 10 25 50 75 ගත්තොත් 75 එක හොඳ ට්‍රෙන්ඩ් එකක තියෙනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඕගොල්ලන්ට සෙල් ඕඩර්ස් ටිකක් එහෙම නැතිනම් ඩවුන් එකට ට්‍රේඩ් ටිකක් ප්ලේස් කරගන්න හරි වැඩි කාලයක් ගන්න නැතුව අපි අන්තිම මාකට් එක 100 මාකට් එකත් ඔහොම මැනලයිස් කරගමු හරි 100 එකේ අපි යමු කෙලින්ම ටයිම් ෆ්‍රේම් එක ඒකෙත් එමු 24 hours වල ඉඳන් හරි ඔන්න 100 එකේ ගත්තොත් ඕගොල්ලන්ට පේනවා මෙයා රිවර්සල් පොයින්ට් එක තියෙන්නේ මේ උඩ රෙසිස්ටන්ස් එකක් ඕවා ඔයාලා මාකට් එකේ ට්‍රේඩින් view එකේ volatility මාකට් එක ඕපන් කරපු ගමන් ඔයාලට මේවා පේන්න ඕනේ ඔන්න රෙසිස්ටන්ස් එක මේන් මෙන්න මේන් සපෝට් එක මෙතන මාකට් එක අප් එකට ගිහිල්ලා තියෙනවා මෙයා මෙතනින් ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න යන්නේ ඒක 90% විතර ෂුවර් මොකද මෙතනත් මෙයා ස්ට්‍රෝง්ලි ඩවුන් එකකට අවිලා තියෙනවා හරි එතකොට මෙයා අනිවාර්යෙන් මෙතන ගැප් ඩවුන් එකකුත් තියෙන නිසා ඩවුන් එකකට එන අඩුම මෙන්න මේ ලෙවල් එකටවත් ඒ නිසා අද දවසේ තියෙන ඩවුන් එකක් හැබැයි මාකට් එකේ බලන්න ඊළඟට වෙලා තියෙන එක පටන් ගත්ත වෙලේ ඉඳන් මාකට් එක ඩවුන් එකට අවිලා ආය පොඩි අප් එකකට අවිලා තියෙනවා හැබැයි එහෙම අප් එකට ගියාට මෙයාගේ මාකට් එකේ ප්‍රෙෂර් එකත් එක්ක මේ අනිවාර්යෙන් ඩවුන් එකකට එනවා එතකොට අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වල බලා ගන්න පුළුවන් පටන් ගත්ත වෙලේ ඉඳන් ඩවුන් එකට ඇවිල්ලා පොඩි අප් එකක් ගිහිල්ලා ඩවුන් එකට එන මාකට් එක. ඒකත් මතක තියාගෙන අපි යමු 1 hour වලට. හරි මේ තියෙන්නේ 1 hour chart එක. ඒගොල්ලන්ට පේනවා 1 hour එක ගත්තොත් අර මම කියපු විදියට ඩවුන් එකට ඇවිල්ලා මෙන්න අප් එකට ගිහිල්ලා ආය ඩවුන් එකකට ඇවිල්ලා මෙතන සයිඩ් වේ ගිහිල්ලා දැන් මේ ආය ඩවුන් එකට එන්න යන්නේ මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක ලොකු chance එකක් තියෙනවා ඩවුන් එකට එන්න. හැබැයි මෙතන වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් මෙතන හැදිලා තියෙන කැන්ඩල් ටික බලන්නකෝ මේ. මෙන්න මේ වගේ කැන්ඩල් හැදෙන තැන්වලදී මාකට් එකේ volatility එක වැඩි. හරි. එතකොට side way movement එක. මාකට් එක liquidity හදනවායි කියලත් කියනවා. ඒක ගැන ඕගොල්ලන්ට වෙනම කියන්නම්. මේ වගේ side way movement වලදී entry ගන්න එක ගොඩක් අවදාන. හරි එතකොට ඔයාලට අද ට්‍රේඩ් කරන්න මාකට් අනිත් ඔක්කොම හොඳ නිසා මම කියන්නේ 100 එකේ ට්‍රේඩ් කරනවා නම් ඩවුන් එකට ගන්න හැබැයි හරියටම ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා බේරිස් කැන්ඩල් එක හැදිලා ඩවුන් එකට තව පොඩ්ඩක් ආවගෙන් පස්සේ හරි මේකේ අප් එකට නම් එන්ට්‍රි ගන්න එපා ලොකු දෙනේ ලොකු ප්‍රමාණයක් ලොස් වෙන්න ඉඩ තියෙනවා බලන්න මේ අප් එකේදී ඩවුන් එකට ගන්න අප් එකේදී ඩවුන් එකට ගන්න හරි අපි යමු 5 මිනිට් එකටත් 5 මිනිට් එකට ගිහිල්ලත් මාකට් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. ඉතින් 5 මිනිට් එකේ ගත්තොත් මේ ස්ට්‍රෝง ඩවුන් එකක් තියෙනවා මෙතන. හැබැයි ඒකෙත් පොඩි සයිඩ් වේ මූවමන්ට් ගතියක් තියෙනවා. ඒ වගේම රියල් බොඩි එක මාකට් එකේ හැදෙන කැන්ඩල් වල ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන ෂැඩෝ එක. කෙසේ වෙතත් ඕගොල්ලන්ට එන්ට්‍රියක් ගන්න ඕන නම් මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරන් මෙයා උඩට ඇවිල්ලා ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනකොට ඩවුන් එකට එන්ට්‍රිය ගන්න. හැබැයි 5 මිනිට් එකේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් 25
30 මිනිත් වගේ එන්ට්‍රි ගන්න. මොකද මෙයා සයිඩ්වේ මූවමන්ට් එකක යන නිසා ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ලොස් වෙන්න වෙනවා. ඒ නිසා අද දවසේ ටෝටලි සමරිය ගත්තොත් හොඳම මාකට් එක විදිහට මම දකින්නේ 75 එක. 25 එකත් හොඳයි. ඕගොල්ලන්ට 75 එකේ හොඳ එන්ට්‍රි ටිකක් ගන්න පුළුවන් වෙයි. හැම වෙලේම ඇනලයිස් කරලා මම මේ කියන දේවලුත් එකතු කරගෙන ඕගොල්ලන්ගේ දැනුමත් එකතු කරලා පරිස්සමින් ට්‍රේඩ් කරන්න මම මේ ඇනලයිස් එක දෙන්නේ ඕගොල්ලන්ට. ලයිව් ඇවිල්ලා අද කරන්න බැරි නිසා, මොකද සෙනසුරාදා දිරද මම පොඩ්ඩක් ෆැමිලි එකත් එක්ක බැලන්ස් කරගන්න ඕනේ නිසා ෆැමිලි එකත් එක්ක ඉන්නවා. සතියේ දවස් පහේ ඕගොල්ලොත් එක්ක 10 ඉඳන් 1-2 වෙනකම් ඉන්න බලනවා. එතකොට අපිට පුළුවන් හොඳ ගමනක් එකතු වෙලා යන්න. ඉතින් ඒ නිසා CJ channel එක විශ්වාස කරපු, channel එකත් එක්ක මුල ඉඳන් හිටපු සියලු දෙනාම ඒ විදිහට මරයි යනවා. ඉතින් මේ වෙනකොට 9150 සීමාව පහු කරලා තියෙනවා subscribers ලා. ඉතින් ඒ වගේම අපේ live එකට සම්බන්ධ වෙලා අපි දවස් 3න් පැය 6න් 1 million වලට වඩා සල්ලිත් හෙව්වා කට්ටියම එකතු වෙලා. ඉතින් ඒ වගේම එකතු වෙලා ගමනක් යමු මේ පටන් ගැන්ම විතරයි. ඉතින් ඒ නිසා මට හරිම සතුටුයි, මම කරපු දේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මම ගැන, CJ ගැන විශ්වාස කරපු ඒ විශ්වාසය මම හැමදාම රකින්නවා. හැමදේම 100%ක් නොමිලේ වගේම ඕගොල්ලන්ට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට දෙන්න මම අනිවාර්යෙන් බැඳිලා ඉන්නේ. ඉතින් අපි binary වලින් පටන් අරන් Binance spot trading, future trading, forex ඔය හැම එකකටම පියවරෙන් පියවර යමු. ඒ අතරේ අමතක කරන්නේ නැහැ YouTube, Fiverr, freelancer, Upwork, eBay, dropshipping ඔය හැම දෙයක්ම එකින් එක අරන් එන්නම්. ඒකට වෙනම crowd එක හදා යන ගමන් ඉන්නේ. එකක්වත් සල්ලි දීලා නෙමෙයි, ඔක්කොම නොමිලේ. මොකද අපි එකතු වුණොත් අපිට ලොකු ශක්තියක් තියෙනවා. හොඳට මතක තියාගන්න වීඩියෝ එක අවසානයේ, අපි මහන්සි වුණොත්, අපි ඉගෙන ගත්තොත්, අපි කැපකිරීම කරොත් අපේ ටාගට් එකට අනිවාර්යෙන් එන්න පුළුවන්. මොකද දැනෙන්න රිදෙන්න වැටෙන කෙනෙක්ට අනිවාර්යෙන් කවදා හරි දැනෙන්න නැගිටින්න පුළුවන් අනිත් අයට. ඒ වගේම තමයි මතක තියාගන්න, අපි තනියම වැඩ කරොත් අපි පොඩි ජල බිඳුවක් වගේ. හැබැයි අපි ටීම් එකක් විදිහට එකතු වෙලා වැඩ කරොත් අපිට සාගරයක් වගේ ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ලංකාව මෙච්චර වැටලා තියෙන තැනක, මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්න තැනක අපි හදමු අලුත් සංස්කෘතියක්. හැමදේම නොමිලේ එකට එකතු වෙලා වැඩ කරමු, එකට එකතු වෙලා ගොඩ යමු. ඒ හම්බෙන සල්ලි වලින් නැති බැරි අයට උදව් කරමු. ඉතින් ඔය කන්සෙප්ට් එක මගේ ඔළුවේ ගොඩ කාලයකින් ඉඳන් තිබ්බ දෙයක්. ඉතින් ඒක ටිකෙන් ටික මම ඇචීව් කරා යන ගමන් කවදා හරි අපි මැරෙනකොට CJ කියන මිනිස්සයා මේ සමාජයට වැඩක් කරයි, හොඳ මිනිස්සෙක් කියන තැන හදලා මැරෙන එක තමයි මගේ එකම ටාගට් එක. ඒ නිසා අපිත් එක්ක ඉන්න, channel එකත් එක්ක ඉන්න, එකතු වෙන්න, හැමෝම එකතු වෙලා හොඳ ගමනක් යමු. සියලු දෙනාටම ජය වේවා. ඒ වගේම මතක තියාගන්න මේ මම කරපු ඇනලයිස් දැන් වළංගුනාට සමහර විට පැයකින් දෙකකින් මාකට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් කල්පනාවේ තියාගෙන ඕගොල්ලන්ගේ දැනුමත් මේකට එකතු කරලා පරිස්සමින් ට්‍රේඩ් කරන්න. සියලු දෙනාටම ජය වේවා.